iPhone one thing ඔන්න ආදත් ඔයා දන්න කියන ආදරය කරන තරුවක් එක මම ඇවිල්ලා ඉන්නවා. මෙයාව දැක්කහම නම් හැමෝම දන්නා මොකද හිරු TV බලනවා නම් හිච්චි ඩ්‍රාමා එක බලනවා නම් මේ පෙනුම අමතක වෙන්න දෙයක් නැහැ. iPhone ශෂා ඔන්න ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ ප්‍රෝග්‍රෑම් එකට. මේ දැක්ක ගමන් වාව් ලුක් එකක් තියෙන බෝයි කෙනෙක්. මම යාළ මෙහෙම කියනවා. මේ ශෂාන් මම මුලින්ම ඔයාගෙන් අහන්න ඕනේ ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකට ගොඩක් ආදරෙන් පිළිගන්න ගමන්ම කොහොමද ශෂාන් ෆීල්ඩ් එකට ආවේ? මම ෆීල්ඩ් එකට මුලින්ම එන්නේ අවුරුදු කුමාරයා තරඟකින්. මම අවසන් වටේට තියලා ඒකේ ප්ලේස් එකක් මට හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක ප්‍රවීණ අධ්‍යක්ෂක රවීන්ද්‍ර විජයරත්න මහත්මයා මට කතා කරනවා. යාළුවගේ ඒ දවස්වල ටෙලිකාස්ට් වෙන කතාවක තවත් චරිතයක් එන්න තියෙනවා කියලා ඒකේ ස්ක්‍රීන් ටෙස්ට් එකට. ඉතින් මම යනවා ෆස්ට් ටයිම්. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ අද නළුවෙක් වෙන්න බලපාපු ප්‍රධානම දේ. එහෙම තමයි. මේ සතුට වෙනවද නළුවෙක් වෙන්න ලැබීම ගැන? අනිවාර්යෙන්ම ඒක ලස්සන හිණයක් මගේ තිබුණා. ඉතින් අද වෙද්දී ඒ හිණේ සාර්ථකයි. හරි ලස්සන කතා කරනවා මේ මම අහන්න මගේ ශෂාන්. ඔව්. කවරි අනුකරණය කරනවද නැත්නම්? අනේ නෑ මම හරි රිලැක්ස් එකේ මම කතා කරන විදිහ. හැබැයි ඉතින් මම ශෂාන්ට මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලිනුත් කිව්වා අපේ ආදරණීය විජේ කුමාරතුංග කලාකරුවාගේ පෙනුමක් තියෙනවා, මේ කටහඬක් තියෙනවා, ඔක්කොම ඒ විදිහටම පිටන්නේ කොහොමද? කරන්නේ يعني ඥාති වෙනවද නැත්නම්? නෑ නෑදෑකමක් නෑ. මගේ පරම්පරාවේ ගත්තොත් කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් නෑ. මම තමයි පළවෙනියා. ඒක මටත් හිතාගන්න බෑ. ඉතින් මේ මම කතා කරන ඔෆිස් එක සමහර අය කියනවා විජේ කුමාරතුංග මහත්මගේ වගේ ඔෆිස් එකක් මටත් තියෙනවා කියලා. ගොඩක් කට්ටිය ෆීල්ඩ් එක ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් සමහර කට්ටිය හරි කලකිරීමෙන් කතා කරනවා. එතකොට ගොඩක් කට්ටිය සතුටින් කතා කරනවා. ශෂාන් අයිති වෙන්නේ මේ කොයි කාණ්ඩෙට? ෆීල්ඩ් එක ගැන බලද්දී මම නවකෙක්. ඔය ප්‍රශ්නේ නවකෙක් විදිහට මම බාධා කරනවා පොඩ්ඩක්. මේ ප්‍රවීණ කලාකරුවන්ගේ ලැබෙන දායකත්වය කොහොමද? ඒක නම් හිතාගන්න බැරි එකක් මට හම්බුණා. මගේ දැන් කිච්චි ප්‍රාමේගේ හිරු නාලිකාවේ විකාශය වන. ඉතින් ඒකේ මගේ අම්මට ඉන්නේ මාදිනී පල්ලස්සගේ මහත්මිය. ඉතින් ඇයගෙන් තමයි මම ගොඩාක් ගුරුහරුකම් ලබන්නේ. අර කියලා දෙන්න පුළුවන් උපරිම ටික කියලා දෙන්න. මම අහන්නේ මොකද්ද ප්‍රශ්න? මම හරි ප්‍රශ්න කරගෙන අහන. මට ආසයි මේක ඉගෙන ගන්න. දැන් සමහර දේවල් තියෙන ඇක්ටින් වල දන්නේ දේවල්. ඉතින් මම ඒක මේකෙන් අහනවා. මගේ අම්මා. අම්මා වගේම කියලා දෙනවා. ඒක මට දැනෙනවා. මම හරිම ආස නිලියක්. හරි ලේසි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. සහ වසන්ත ටච් මහත්මයා, ශ්‍රියන්ත මිනිස් මහත්මයා. ඉතින් ජන අපේ ප්‍රවීණ රංග විද්‍ය. ඉතින් ඔවුන්ගෙන් ලබන හරි ගුරුහරුකම් එක්ක හරි ලේසි අපිට මේ ගමනක් යන්න. ඉතින් නවකෙක්ට මං හරි සතුටුයි. මං හරි වාසනාවන්තයි. මොකද ඒ වගේ පිරිසක් එක්ක මට වැඩ කරන්න හම්බුනේ ගැන. ඉතින් මං තරම සතුටුයි. සතුට වෙනවා. හරි සතුටින් උත්තර දෙන්න. hina වුණ ගමන්ම දින්න සාමාන්‍යයෙන්. hina වෙන්න මම ඉස්සර පොඩි කාලේ මං hina වෙන්නේ නැහැ. hina වෙන්න ඕන කියලා ඔළුවට ආවේ අවුරුදු කුමාරයා ඒකට ගියාට පස්සේ. ඉතින් ඒකේ හොඳ hina බලන. ඉතින් මට හොඳම hina හම්බුණා එදා. සහ හැන්සම් වුණා. ඉතින් මම හිතුවේ ඒ hina අපි තවත් කෙනෙක්ට දෙන්න පුළුවන්. අපිට සල්ලි වලින් දෙන්න බැරි වුණත් hina වෙන් අපිට මිනිස්සෙක්ගේ මානසික මට්ටම බා වෙනස් කරන්න පුළුවන්. මම මොඩ් එකක් වුණත් අනිවාර්යයෙන්. ඉතින් මං ඉතින් ඒක මේන්ටේන් කරනවා. හරි යාර තීරණ හරි මේ හොඳම hina කඩවසම්ම තරුණය හරි මං හිතන්නේ ඒ දීලා තියෙන තීරණ හරි මේ වීඩියෝ එක බලන ඔයාටත් ඒක තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ශෂාන් මොනවද අනාගත බලාපොරොත්තු? මේ රංගන ජීවිතේ මේ කියන්නේ ඇක්ටිං පැත්තෙම ඉස්සරහට යන බලාපොරොත්තු වෙන නැත්නම් මොකක් හරි අයිඩියා එකක් තියෙනවද? බිස්නස් එකක් හරි කරන්න නැත්නම් වෙන මොකක් හරි ජොබ් එකක් කරන්න එහෙම අයිඩියා එකක් තියෙනවද? ඔව් මේ වෙද්දී මගේ බිස්නස් ව්‍යාපාර කීපයකටම මම අත ගහලා දිනවා. සමහර මේ ටිකේ ඒ වෙලත් එක්ක ඉන්නවා. ඊට අමතරව මගේ ලොකුම හිණේ තියෙන බලාපොරොත්තු තියෙන්නේ ලංකාවේ මගේ නම දන්න නම කිය
ෆීල්ඩ් එකේ නිහතමානීත්වය තියාගෙන ඉස්සරහට යන්න පුළුවන්ද බැරිද? නිහතමානීකම කියන්නේ අපේ ඇතුලෙන් එන්න ඕන දෙයක්. ඒක අර බොරුවට මම නිහතමානී කියාගෙන එක කරන්න ඕනේ නැහැ. මම හිතන්නේ නිහතමානී වෙන්න ඕන තැන් තියෙනවා. ඒව වෙන්න ඕනේ නැති තැනුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමන් තමයි දැනගන්න ඕනේ. සම්බරව තියාගන්න. එතකොට මේ ලස්සන කියන දේ අනිවාර්යයෙන්ම ඕනේද රංගන ශිල්පියෙක් රංගන ශිල්පිනියක් වෙන්න? කවදාවත් නැහැ. ලස්සන කියන එක රඟපාන්න අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. හැබැයි හීරෝ කෙනෙක්ට ලස්සන කියන එක බලපානවා. අවලස්සන නළුවෝ මේ ලෝකේ නැද්ද? සම්මාන අරගෙන නැද්ද? මොරාලකින් අහන ප්‍රශ්නේ. ඉතින් ඒක ටැලන්ට් එකත් එක්ක ගොඩක් වෙලා ලස්සන කියන එක කැපිල යනවා. දක්ෂයි වෙන්න ඕනේ. මටත් මං හිතන්නේ රඟපාන්න යන්න පුළුවන්කමක් ලැබෙයි කියලා හිතනවා දක්ෂකම තියෙන නිසා. හරි, එතකොට මේ ආදරේ ගැන මොකද හිතන්නේ? ආදරේ සුන්දර වරද? වරදක් කියන්න මම ආසයි. ඒ වැරද්දක් වෙන්න කියලා ඔක ගොඩක් අය කියනවා. ඒ ආදරේ වැරද්දක් නෙවෙයි. මම හිතන විදිහත් එක්කයි. වරදරෙම වෙන්න පුළුවන් ආදරේ හරහා. ආදරේ ගැන කතා කරනකොට මම මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන මගේ තාත්තා. තාත්තා කියන්නේ මගේ වෙන තැන. ඉතින් තාත්තා තමයි මගේ ලව්. ඊට පස්සේ මගේ පවුලේ අම්මා තාත්තා අම්මා මල්ලි නංගි මම පොඩි කාලේ ඉඳන් බලාගත්ත මගේ ආච්චි නැන්දලා හතර දෙනා. එයාලා එයා නිසා තමයි මම අද මේ තැන ඉන්නේ. මොකද එයාලා කවු බක් කටක් ගන්න මට අද වෙනකන් තාමත් මතක. එතකොට දැන් ඉන්න ඕන ආදරණීය ප්‍රේක්ෂක. හරි, දැන් හිමීටේ කතාව මගේ ඇරිය පවුලේ කට්ටිය ගැන කියලා තමයි ආදරවන්ත එක්කෙන හිතලවත් නැහැ නේද? ආදරේ කරා මම පැරදුනාද? පැරදුනා කියන්නේ රැවටුනා. රැවටුනා එක අවබෝධයෙන් කරපු දෙයක් නෙමෙයි. සමහර තැන්වල පරාදයි. ඇත්තටම ගොඩක් රැවටුනා. ඉතින් ඒව අත්දැකීම් කරගෙන දැන් තනියම ගමනක් යනවා. තනියම යනවා. ඒ කට්ටිය දුක් වෙනවා ඇති අද. මේ වීඩියෝ එක බලද්දිත් වා දුක් වෙනවා වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අර සාමාන්‍ය කියනනේ නීති දාලා තියාගන්න ආදරේ ගොඩක් අය තියාගෙන ඉන්න පුළුවන් කියලා. එහෙම නීති දාලා මේ ආදරයක් ළඟ තියාගත්ත එකේ තේරුමක් තියෙනවද? නීති දාලා ආදරේ තියාගන්න මේක ඇයි නීති දාන්නේ? ආදරේ නම් එහෙම නීති දාන්න අවශ්‍ය නැහැ. මම ඔය මම කැමති නැහැ. දැන් අද කාලේ අපි කියනවානේ අපි විවාහ වෙනවා කියලා. අපි බඳිනවා කියලා කියනවානේ. ඒ එතකොට ඇයි අපි එක තැනක සයින් කරන්න දෙන්නත් එක්ක අපි කියනවනේ මාර ටිකක් මේමයි දාලා යන්නේ නැහැ මේමයි. මම කියන්නේ ඇයි එක ලංකාවේ දැන් ඔය ඔක දැන් සමහර පිටරටවල ගත්තොත් ඔක නැහැ. එහම අස්සම් කරන් ලොකුවට එක හිතන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම කසාදයක් බඳිනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ පිටරටක් ගත්තාම. ලිවින් ටුගෙදර් සංකල්පේ ගොඩක් තියෙනවා. එක ගැන හොඳ තීරුම් ගෙන මම හිතනවා ලංකාවේ බුද්ධිමත් මිනිස්සු ගොඩක් අඩුයි. අද මේ අපේ රට මේ වගේ දැනග තියෙන්නේ නැහැ. බුද්ධිමත් මට්ටම හීන වෙලා තියෙන්නේ ලංකා මිනිස්සුන්ගේ. අපි බැලුවා අපි මම හැමතිස්සෙම බලන්නේ අපි ලංකාවෙන් එළියේ නළුව කොහොමද ඉන්නේ කියලා. මාර එඩියුකේට් මාර ටැලන්ට් එහෙම ඒ තරම් පොලිස් වෙලා තියෙන කොහොමද? ඇයි අපිට ඒව රීච් කරන්න බැරි? අපි මොකද යවලා තියෙන්නේ? ඒක මම තාම හොයනවා. අපි ලංකා මිනිස්සු පව් ඇත්තටම. ලංකා මිනිස්සු සමහර දේවල් වලින් රැවටිලා ඒ කියන්නේ හඹා යෑම හොයා යෑම කියන එක නතර කරලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම හිතනවා මම වෙනස් විදිහකට හිතලා මොනවා හරි දෙයක් කරන්නේ. එහෙනම් ඉතින් ඒ වෙනස් විදිහේ දෙයක් ඉක්මනටම අපිට දකින්න ලැබෙන්න පුළුවන්කම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි පොඩි වෙලාවක් වුණත් මාත් එක්ක මගේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණාට. ඔයාගේ ෆෑන්ස්ලට ඔයාගේ ප්‍රේක්ෂකින්ට මොකද්ද කියන්න තියෙන්නේ? ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා මට මේ තරම් ආදරයක් ලබා දෙනවා ඉන්ස්ටාග්‍රෑම් එක හරහා සහ මගේ අනිත් රංගන කටයුතු සහ අනිත්ටත් එක්ක. ඉතින් ඔයාලගෙන් මම ඉල්ලන්නේ මගෙත් එක්ක මේ හිටිය වගේම ඉදිරියටත් ඉන්න මට අකමැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අකමැති ඇයි කියලා මට කමෙන්ට් එකකින් හරි දාන්න. එතකොට මම දන්නවා මොකද්ද මගේ වීක් පොයින්ට් එක කියලා. මොකද්ද හදාගන්න ඕනේ දැන කියලා මම හරි ආසයි. මගේ වැරදි තියෙනවා මට කියන්න. මම ආසයි හදාගෙන ඉස්සරහට යන්න. ඔයාලා මට කියන්නේ නැත්තම් මම දන්නේ නැහැ. මම නරක කෙනෙක් වෙයි. ඔයාලා තමයි පුළුවන් මාව නරක කෙනෙක් කරන්න හොඳ කෙනෙක් කරන්න. ඔයාලා හිතන්න මම හොඳ නළුවෙක් වෙන්න ඕන නැත්තම් කවුරු වෙන්නද වැඩක් වෙන්න නළුවෙක් වෙන්න ඕන.
හරි එහෙනම්ගෙදී බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අර කලින් කිව්වා වගේ වෙනස්ම වැඩකෙත් ආයමත් හම්බ වෙමු බොහොම ස්තුතියි තීනා ඉතින් ෂා FM YouTube channel එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්න එක subscribe කරන්න ඉතින් ඊළඟට එන්න මොකද්ද ඊටද බලන්න අර bell icon එකත් click කරලා තියාගන්න ඒක වගේ bell icon එකත් click කරලා මතක හැතුව මේ video එකට comment එකක් දාන්න තමතෙක් ගන්නපා ආයෙත් දවසක ආදරය කරන මේ වගේ ලස්සන තරුවක් එක්ක හම්බ වෙමු එතකන් ගිහින් එන්න හැමෝටම ජය වේවා. Thank you.